ශ්‍රද්ධාවන්ත පිංගතුනි, එහෙමනම් අපි සෑහෙන කාලයකට පස්සේ, මම හිතන්නේ මාස 5කට වගේ පස්සේ නැවත මේ භාවනා වැඩසටහන ආරම්භ කිරීම සඳහා සූදානම් වෙන්නේ. ඉතින් අපි කල්පනා කරා මේ වතාවේ දැන් මේ වින්ටර් එකත් එළඹෙන නිසා නැවතත් භාවනා වැඩසටහන ආරම්භ කරලා මේ අතන්ට තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතය පෝෂණය කර ගැනීම සඳහා, දියුණු කර ගැනීම සඳහා හැකි ආකාරයෙන් යම් මඟ පෙන්වීමක් සිද්ධ කරන්නට ඕන කියලා ඒ අනුවයි අද මේ භාවනා වැඩසටහන නැවත ආරම්භ කරන්නේ. පසුගිය භාවනා වැඩසටහන් වලදී අපි කර්මස්ථාන ගණනාවක් අරගෙන භාවනා කිරීම සිද්ධ කළා. නමුත් අපි මේ වතාවේදී කල්පනා කළා මේ වැඩසටහන මේ ඉවර වෙනකම්ම එක කර්මස්ථානයක් පමණක් අරගෙන ඒ පිළිබඳව භාවනාව දියුණු කිරීමම සුදුසුයි කියලා. ඉතින් ඒ අනුව අපි ආනාපාන සති භාවනාව අරමුණු කරගෙනම සති කිහිපයක් මේ භාවනාව සිදු කරන්නටයි කල්පනා කරන්නේ. මේකට හේතුවක් තමයි බොහෝ අය ඉතින් පහුගිය කාලේ අපිට මුණගැහුණු අවස්ථාවන් වල කතා කරපු අවස්ථාවන් වල කියපු දෙයක් තමයි ඒ අයගේ අදහස් ඇටියට බොහෝ දෙනෙකුට විවිධ කර්මස්ථාන අරගෙන අපි භාවනා කළාට මොකද මූලික වශයෙන් තිබෙන්න ඕන සතිය දිනු කර ගැනීම, සමාධිය දිනු කර ගැනීම වගේ දේවල් වල යම් යම් අඩුපාඩුකම් තිබෙන බව අපිට තාම හොඳින් පැහැදිලි වුණා. තා සුළු කාලයක් හරි මනස තැම්පත් කරගෙන, සමාධිගත කරගෙන, සිහිය පිහිටුවාගෙන එම භාවනාවන් කිරීමට අපහසු බවක් සමහර අයට තේරුණා. එයාගේ අත්දැකීම අනුව කතා කරලා බලනකොට. ඉතින් ඒ නිසා අපි කල්පනා කළා ඒකත් දියුණු වෙන ආකාරයට, සමාධියක් දියුණු වෙන ආකාරයට, සතියක් දියුණු වෙන ආකාරයට. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ විසින් අපිට දේශනා කරලා තිබෙන ආකාරයටම අපි මේ භාවනා වැඩසටහනේ අරමුණක් තමයි අවසාන ඉලක්කයේ නිවන් සබා ගැනීම සඳහාම මේ භාවනාව දියුණු කරගත යුතුයි කියන එක. ඒ නිසා බුදුරජාණන් වහන්සේ යම් ආකාරයකින්ද අපිට දේශනා කර තිබෙන්නේ විශේෂයෙන් සූත්‍ර පිටකේ, ඒ ආශ්‍රය කරගෙනම මෙම භාවනාව දියුණු කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා. ආනාපාන සති භාවනාව මේ නැත්තම් කොයි කාටත් අමුතු භාවනාවක් නෙවෙයි. බොහෝ අයට මේ භාවනාව ඉතාම හුරු පුරුදු භාවනාවක්. නමුත් මේ ඉගෙන ගත යුතු දේ, දැනගත යුතු දේ බොහෝ ප්‍රමාණයක් තිබෙනවා. කොතරම් අපි දන්නවා කීවත් භාවනාව දියුණු කරගෙන යනකොට පේනවා අපි දන්න ප්‍රමාණය නොදන්නා ප්‍රමාණයට වඩා අතිශයින්ම අල්පයි කියලා. බුදුරජාණන් වහන්සේ මෙම භාවනාව දියුණු කළ හැකි ආකාර බොහෝ ප්‍රමාණයක් දේශනා කර තිබෙනවා. ඒ වගේම ලෝකයේ දිහා බලපුවහම පේනවා බෞද්ධ සම්ප්‍රදායන් වලත්, තිරවාද, මහායාන, වජ්‍රයාන වගේ බෞද්ධ සම්ප්‍රදායන් වලත්, ඒ වගේම අනෙකුත් විවිධ ආගම් වලත්, Hindu ආගම ප්‍රධාන බොහෝ ආගම් වලත් ආනාපාන සති භාවනාව වඩන ආකාර බොහෝ ප්‍රමාණයක් තියෙනවා. එතකොට එකක් දෙකක් නෙවෙයි, සාල ප්‍රමාණයක් තිබෙනවා. ඉතින් ඒවා පිළිබඳව නෙවෙයි අපි අවධානය යොමු කරන්නේ. බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කර තිබෙන ආකාරයට මේ භාවනාව දියුණු කර ගැනීම සඳහායි. උන්වහන්සේ එක අවස්ථාවකදී දේශනා කරනවා අයම්පිකෝ භික්ඛවේ ආනාපාන සති සමාධේ සන්තෝචේව පනීතෝච අසේචනකෝච සුකෝච විහාරෝ. ඒ වගේම uppanna uppanne papake akusale dhamme thanaso antaradhapeeti bhupasameeti. මේ භාවනාව අයම්පිකෝ භික්ඛවේ ආනාපාන සති සමාධි භාවිතෝ බහුලීකතෝ. මේ භාවනාව බොහෝසේ දියුණු කළොත් එහෙම, කවුරු හරි ප්‍රගුණ කළොත් එහෙම, බොහෝ වශයෙන් කළොත් එහෙම, ජීවිතේ පුරුද්දක් හැටියට ඇති කරගත්තොත් එහෙම,
වඩලා තිබෙනවා නම් ඒ වාගේ ඒ මට්ටමට දියුණු කරලා තියෙනවා නම් ඒක ඒයට උසස් ප්‍රතිඵල ලබන්න පුළුවන්කම තිබෙනවා. ඒක ඉතාම සාන්ත වූ ප්‍රණීත වූ අතිශයින්ම සාන්ත ප්‍රණීත තර වූ එකක් භාවනාවක් තමයි ආනාපාන සති සමාධිය කියලා කියන්නේ. ඒ වගේ මේකෙන් ලැබෙන සුඛ විහරණය ඉතාම උසස් සුඛ විහරණයක්. ඒ විතරක්ම නෙවෙයි උපන් උපන්නේ පාපකේ අකුසලේ ධම්මේ ඨානසෝ අන්තරධාපේති. ඒ කියන්නේ යම් තාක් අපේ හිතට මොනවා හරි අකුසලයක් හිතට නැගෙනවා නම් දුකක් පීඩාවක් අසහනයක් ශෝකයක් කරදරයක් අපහසුතාවයක් මේ හිතට නැගෙනවා නම් ඒ සෑම එකක්ම වහ වහ ඉක්මනින්ම යටපත් කරගන්න කරදීමේ ශක්තියක් මේ භාවනාව දියුණු කරගත්ත කෙනෙකුට තියෙනවා. ඒ වගේම මේ මහා ඉක්මනින් ඒ අකුසලයන් සංසිඳීමේ හැකියාවක් මේ ආනාපාන සති භාවනා දියුණු කරගත්ත කෙනෙකුට තියෙනවා. ඉතින් එතකොට මේක එකපාර වැඩෙන දෙයක් නෙවෙයි, දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රගුණ කළ යුතු දෙයක්, පුහුණු කළ යුතු දෙයක්. අදාදම මේක ලැබී කියලා හිතුවට මේ සුළු වෙලාවක් අපි පැය භාගයක් හමාරක් කලාතුරකින් ඉඳ හිට භාවනා කරලා සතියකට හමාර කරයක් එහෙම මේ ප්‍රතිඵල ලබන්න බෑ. ඊට වඩා දිනපතාම අවමාසයෙන් පැය භාගයක් හමාරක්වත් කවුරු හරි මේ භාවනාව ඉතා හොඳින් උසස් අන්දමින් දියුණු කරනවා නම් ඒක ජීවිතයේ පුරුද්දක් හැටියට එනවා නම් ඕනෑම ගැටලුවකදී අපහසුතාවයේදී ආනාපාන සතියට සිහිය යොමු කරපු ගමම්ම අර අකුසල තත්වයෙන් මනස පීඩාවට පත් කරන අපහසුතාවයට පත් කරන ස්වභාවයෙන් මනස මුදවා ගැනීම හැකියාව තියෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ මේක වර්ණනා කරපු එක අවස්ථාවක්. මේ පිළිබඳ හේතු කාරණා බොහෝ ප්‍රමාණයක් තිබෙනවා. ඉතින් ඒ සියල්ල අපි අද දවසේදී සඳහන් කරන්නේ නැහැ. මේ ආනාපාන සතිය පිළිබඳවමයි මේ භාවනාව සිදු කරන්නේ ඉදිරි කාල පරිච්ඡේදෙත්. ඒ නිසා අපි එක එක දවසට මේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙන යම් යම් තව වැදගත් කොටස් සූත්‍රානුසාරයෙන් අපි ඔබට හඳුන්වා දීමට කියා දීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ භාවනා ඒක ධම්මෝ භික්ඛවේ භාවිතෝ භෞලිකතෝ මහප්පලෝ හෝති මහානිසංසෝ. එක ධර්මයක් තිබෙනවා ලෝකේ භාවනා බොහෝසේ සිදු කළොත් එහෙම දියුණු කළොත් එහෙම භාවිතෝ භෞලිකතෝ මහානිසංසෝ ඉතාම උසස් ප්‍රතිඵල ලැබෙනවා, ආනිසංස ලැබෙනවා, මහත් වූ ඵලයන් ලබන්න පුළුවන්කම තිබෙනවා. කතමෝ ඒක ධම්මෝ ආනාපාන සති. ඒ තමයි ආනාපාන සතිය කියන එක. එතකොට කත්නේක නිකම් මෙහෙම ලැබෙන්නේ නැහැ. සෑම විවිධාකාරයෙන් ආනාපාන සති භාවනා වැඩුවට එහෙම වෙන්නේ නැහැ. කතම් භාවිතෝචකෝ බෞලීකතෝච ආනාපාන සති මහප්පලෝ හෝති කතම් භාවිතා බෞලීකතා මහානිසංසා හෝති. මොන විදිහෙන් ආනාපාන සතිය වැඩිවොද්ද, බොහෝ වශයෙන් කළොද්ද, බහුල වශයෙන් කළොද්ද මහත්ඵල ලැබෙන්නේ, මහා ආනිසංස ලැබෙන්නේ? බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ දේශනා කරනවා. ඒක මේ කොටස, මේ වාක්‍යයේ මේ පාඨය බොහෝ සූත්‍රවල හම් වෙන එකක්. මේ ඇත්තන්ට මතක ඇටියෝ දජග්ග ගිරිමානන්ද සූත්‍රයේත් මේ කොටස තිබෙනවා. එදබික්කු අරඤ්ඤගතෝ වා රුක්කමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා සෝ සතුව අස්ස සති සතුව පස්ස සති. මේ තමයි බුදුරජාණන් වහන්සේ ආනාපාන සතිය වඩන්ඩ කියලා ආරම්භ කරන ආකාරය දේශනා කරපු හැටි. මෙහිදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහත්ඵල මහානිසංස වෙන්න නම් ඒ ප්‍රතිඵල ලබන්න නම් ආනාපාන සතිය 16 ආකාරයකින් වැඩි ය යුතුය කියලා. 16 ආකාරයකින් මේ ආනාපාන සති භාවනාව වැඩි ය යුතුය කියලා. එතකොට මේ අපි ඉදිරි සෙෂන්ස් වලදී බලාපොරොත්තු වෙන්නේ මේ 16 ආකාර විදිහට ආනාපාන සති භාවනාව වඩන්නේ කොහොමද කියන එක පිළිබඳව යම්
මග පෙන්වීමක් සිදු කිරීම සඳහා. මේ 16 ආකාරය චතුර සතිපට්ඨාන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ උගන්වන ආකාරයට කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියන මේ අනුපස්සනා හතරම නැත්තම් මේ කාය වේදනා චිත්ත ධම්ම කියන මේ අනුපස්සනා හතරම වැඩෙන ආකාරයටයි මේ ආනාපාන සතිය වැඩි යුත්තේ. ඒ ආකාරයටයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙන්නේ. එහෙම කළොත් තමයි මේකෙන් මේ ආනාපාන සති සමාධි භාවනාවෙන් අර මහත්ඵල මහානිසංස ලබන්න පුළුවන් කියලා කියන්නේ. එතකොට කොහොමද මොනවද මේ 16 ආකාරයේ අද මේ 16 ආකාරයේ පිළිබඳව ඉතාම කෙටි බුදුරජාණන් වහන්සේ දේශනා කළ දෙමන මේ වචන මාත්‍රයේ සිංහල පරිවර්තනයක් පමණක් අද අපි කියා දීමට බලාපොරොත්තු වෙනවා. එතකොට පළවෙනි දේ තමයි සතෝ ආස්ස සති සතෝ පස්ස සති. කායානුපස්සනාවට ඇතුළත් වෙන කොටස් තමයි මේ සතෝ ආස්ස සති සතෝ පස්ස සති. දීගං ආස්ස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති, දීගං ආ පස්ස සන්තෝ දීගං පස්ස සාමීති පජානාති, රස්සං වාස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති, රස්සං වා පස්ස සන්තෝ රස්සං පස්ස සාමීති පජානාති. ඒ කියන්නේ මේ කොටස් ඊළඟට තිබෙනවා සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්කති, සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාමීති සික්කති, පස්සම් භයං කාය සංකාරං අස්ස සිස්සාමීති සික්කති, පස්සම් භයං කාය සංකාරං පස්ස සිස්සාමීති සික්කති. ඔන්න ඔය කියන හතර. ඒ කියන්නේ ආස්වාස ප්‍රාස්වාසී දීගං වාස සන්තෝ කියන්නේ ආස්වාස කරන විට දීර්ඝ ආස්වාසයක් නම් හිතාමතා කරනවා නෙවෙයි. අපි ආස්වාස ප්‍රාස්වාස කරන වෙලාවේදී ස්වභාවිකව පිට වෙන්නේ දීර්ඝ ආස්වාසයක් නම් ඒක දිහා බලාගෙන සිහිය පිහිටුවා ගන්නවා. දීර්ඝ ප්‍රාස්වාසයක් නම් ඒ දීර්ඝ ප්‍රාස්වාසය දිහා බලාගෙන සිහිය පිහිටුවා ගන්නවා. ඒ වගේම කෙටි හුස්මක් නම් ආස්වාසයක් නම් ප්‍රාශ්වාසයක් නම් ඒ දිහා බලාගෙන සිහිය පිහිටුවා ගන්නවා. ඒ වගේම මේ ආශ්වාස ප්‍රාශ්වාස කය දිහා සම්පූර්ණයෙන්ම බලාගෙන, සබ්බ කාය කියන්නේ එකයි මුළු කය දිහා බලාගෙන, මොන කයද ආශ්වාස ප්‍රාශ්වාස කය දිහා බලාගෙන භාවනා කරනවා. ආශ්වාස ප්‍රාශ්වාස කය දිහා බලාගෙන ඊට පස්සේ දෙවනුව ඒක සංසිඳ වෙන ආකාරයෙන් භාවනා කරනවා. ඔන්න ඔය කියන හතර කායානුපස්සනාවට අයිති වෙන කොටස් හතර. ඊළඟ හතර තමයි පීතිපටි සංවේදී අස්ස සිස්සාමීති සික්කති, පීතිපටි සංවේදී පස්ස සිස්සාමීති සික්කති කියලා ඒ ආකාරයෙන් කියනවා. පීතිය, ඊට පස්සේ සුඛය, ඊට පස්සේ චිත්ත සංකාරපටි සංවේදී ආහා පස්සම්භයං චිත්ත සංකාරං කියන මෙන්න මේ කොටස් හතර. පීතිපටි සංවේදී කියන්නේ මේ සිත තුළ පීතිය ඇති වෙන ආකාරය දිහා බල බලා ආස්වාස ප්‍රාස්වාස කරන එක. ඊට පස්සේ සුඛය ඇති වෙන ආකාරය දිහා බලමින් ආස්වාස ප්‍රාස්වාස කරන එක. ඊට පස්සේ සිත තුළ චිත්ත සංස්කාරයන් සිතවිලි ඇති වෙන ආකාරය නැති වෙන ආකාරය දිහා බල බලා ආස්වාස ප්‍රාස්වාස කරන එක. ඊට පස්සේ එම ඇති වෙන චිත්ත සංස්කාරයන් සංසිඳු වෙමින් ආස්වාස ප්‍රාස්වාස කරන එක. ඔන්න ඔය හතර වේදනානුපස්සනාවට අයිති වෙන කොටස් හතර. ඊට පස්සේ තව තියෙනවා චිත්තපටි සංවේදී අස්ස සිස්සාමීති සික්කති, චිත්තපටි සංවේදී පස්ස සිස්සාමීති සික්කති. ආදි වශයෙන් මේ චිත්තානුපස්සනාවට අයිති වෙන හයිති වෙන දේවල්. ඊට පස්සේ පස්සම් භයං චිත්ත සංකාරං, චිත්ත සංස්කාරයන් සංසිඳුවමින් කරන භාවනාව. අභිප්පමෝදයං චිත්තං, සමාදහං චිත්තං, විමෝචයං චිත්තං. ඔන්න ඔය කියන හතර. චිත්ත සංකාර, අභිප්පමෝද, විමෝචයං, සමාදහං කියන මේ කොටස් හතර. ඒ කියන්නේ මේ හිත දිහා බලාගෙන හිත තුළ යම්තාක් හිතවිලි ඇතිවීම යනවා නම් රාගය වෙන්න පුළුවන්, දේශය වෙන්න පුළුවන්, මෝහය වෙන්න පුළුවන්. මේ කුමන ආකාරයේ හෝ චිතවිල්ලක් ඇති වෙනවා නම් ඒ චිත දිහා ඒ ආකාරයෙන්ම දැම් මොන ආකාරයෙන්ද මේ හිත පවතින්නේ, ඒ හිත දිහා බලාගෙන ආස්වාස කරන එක ප්‍රාස්වාස කරන එක. ඊට පස්සේ සමාධිමත් වන සිත, එහෙම නැත්නම් පළමුව අභිප්පමෝදයං චිත්තං, ප්‍රමුදිත භාවයට පත් වෙච්ච හිත. දැන් ප්‍රීතිය දිහා බලමින්, ඊට පස්සේ සුඛය දිහා බලමින් මේ ආකාරයෙන්
හිත තැම්පත් උනායින් පස්සේ උසස් භාවයට ප්‍රමුදිත භාවයට පත් උනායින් පස්සේ ඒ ප්‍රමුදිත භාවයට උසස් භාවයට පත් වෙච්ච සිත දිහා බලාගෙන ආස්වාස ප්‍රාස්වාස කරන එක. ඊට පස්සේ ඒ නිසාම ඇති වෙනවා ඊළඟට සමාධිය කියන එක. හිත සමාධිමත් උනායින් පස්සේ ඒ සමාධිමත් වූ සිත දිහා බලාගෙන ආස්වාස ප්‍රාස්වාස කරන එක. ඊට පස්සේ මේ සිතේ යම් තාක් කෙලෙස් තිබෙනවා නම් අයින් කළ යුතු දේවල් තියෙනවා නම් චිත්ත සංස්කාර හෝ කාය සංස්කාර හෝ මොනවා හරි දෙයක් මේ සිත තුළ ගමන් කරන නාම ධර්ම හෝ රූප ධර්ම වශයෙන් පවතින බොහෝ දුරට නාම ධර්ම වශයෙන් පවතින දේවල් ඒ සියල්ල ඉවත් කරමින් කරන භාවනාව ආස්වාද ප්‍රාස්වාද කියනවා විමෝචයං චිත්තං මේ සිත මුදවා ගනිමින් කරන ආනාපාන සතිය ඔය හතරට කියනවා චිත්තානුපස්සනාවට අනුකූලව ආනාපාන සතිය දියුණු කරන එක. අනිත් හතර තමයි අනිච්ඡානුපස්සී අස්සසිස්සාමේති සික්ඛති අනිච්ඡානුපස්සී පස්සසිස්සාමේති සික්ඛති විරාගානුපස්සී නිරෝධානුපස්සී පටිනිස්සග්ගානුපස්සී කියලා තව හතරක්. අනිත්‍ය දිහා බලමින් මේ ආස්වාස ප්‍රාස්වාසයේ ඇතිවේවි නැතිවේවි නිරුද්ධවේවි නිවිනිවි යන ආකාර දිහා බලමින් නැති වෙන ආකාරය දිහා බලමින් ආස්වාද ප්‍රාස්වාස කරන එක. ඊට පස්සේ විරාගානුපස්සී විරාගය ඇති වෙන විදිහට නොඇලීම ඇති වෙන ආකාරයට ආස්වාද ප්‍රාස්වාසය ප්‍රගුණ කරන එක. ඒක දිහා ඒ නැති වෙන ආකාරය දිහා බලමින් විරාගයේ අතහැරීම සිදු කරමින් කරන භාවනාව. ඊට පස්සේ නිරෝධානුපස්සී නිවිනිවි යන ආකාරයේ මේ ආස්වාස රැල්ල ප්‍රාස්වාස රැල්ල නිවිනිවි යන ආකාරයේ ඒත් එක මේක දකින හිතත් නිවිනිවි යන ආකාරයේ බලමින් කරන භාවනාවට කියනවා නිරෝධානුපස්සී අස්සසිස්සාමිත සික්ඛති පස්සසිස්සාමිත සික්ඛති කියලා ආස්වාස ප්‍රාස්වාස දෙහා බලන එක. අවසාන වශයෙන් තියෙන එක තමයි පටිනිස්සග්ගානුපස්සී අස්සසිස්සාමිත සික්ඛති පටිනිස්සග්ගානුපස්සී පස්සසිස්සාමිත සික්ඛති. ඒ කියන්නේ සියල්ලම අතහරිමින් සියලුම නාම ධර්මත් රූප ධර්මත් මේ ලෝකයේ තියෙන යම් තාක් ධර්ම තිබෙනවා නම් ඒ සියල් අතහරිමින් කරන ආනාපාන සතියට ආස්වාද ප්‍රාස්වාද ප්‍රගුණ කිරීමට කියනවා පටිනිස්සග්ගානුපස්සී කියලා කියනවා. ඔය තමයි 16 ආකාරයෙන් කරන ආනාපාන සතිය. මේ ටික කියා දීම සඳහා අපි කල්පනා කරන බොහෝ කාලයක් ගත වෙන්න පුළුවන්. සමහරලාට මේ වගේ සෙෂන්ස් 20ක් 25ක් හෝ 30ක් නොත් සමහරලාට වෙන්න පුළුවනි. ඒ නිසා මේ ටික ඉවර වෙනකන් අපි මේ අද ආරම්භ කරන භාවනා වැඩසටහන ඉදිරියට අපි සිදු කරගෙන යනවා. අද මේ ඉතාම සරල හැඳින්වීමක් විතරයි මේ කරේ සිද්ධ කරන්නේ. ඊට පස්සේ දැන් ඊට පූර්වභාවක වශයෙන් මේ ආනාපාන සතිය දියුණු කරන්න ඕන මුලින් කියේදු කාරණා මම මේ දවණු කියන්නේ ඒ ටික තමයි ඉස්සලම සිද්ධ වෙන්න ඕන. අරඤ්‍යගතෝවා රුක්කමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුංඛායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. මේ තමයි ආනාපාන සතිය වඩන වැඩිය යුතු ආකාරයේ ක්‍රමවේදේ. ආනාපාන සතිය දියුණු වෙන්න නම් ප්‍රධාන වශයෙන් අවචිතා තුනක් සම්පූර්ණ වෙන්න ඕන. ඒ තමයි සතු සිහිය කියන එක සම්පූර්ණ වෙන්න ඕන. හොඳට සිහිය තියෙන්න ඕන. ඊට පස්සේ කරන ස්ථානය, අපි භාවනා කරන ස්ථානය සහ අපි ඉන්න ඉරියව්ව, පාවිච්චි කරන ඉරියව්ව, මේ තුන හොඳට සම්පූර්ණ වුණොත් තමයි, සාර්ථකව සිදු වුණොත් තමයි ආනාපාන සති භාවනාව කෙනෙක්ට දියුණු කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. එතකොට දැන් ඔය පළමුවෙන් මේ කිව්වේ අරඤ්‍යගතෝවා රුක්කමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා කියලා කියන්නේ අපි ඔය භාවනා කරන ස්ථානයේ. දැන් මේ පිංගතුන්ට කැලෑවකට යන්න බෑනේ. රුක්මූලකට, ගහක් මූලකට ගිහිල්ලා අපිට මේ රටේ හැටියට භාවනා කරන්න බෑනේ. ඊට පස්සේ ශූන්‍යාගාරයකට ගිහිල්ලා කවුරුවත්ම නැති ස්ථානයක ගිහිල්ලා භාවනා කරන්න අමාරුයිනේ. නමුත් මේ භාවනා ප්‍රගුණ කරන වෙලාවේදී කෙසේ හෝ අපි කරදර නැති, බාධක නැති, සද්දබද්ද නැති, අපහසුතාවයක් නැති ස්ථානයක් තෝරාගත යුතුයි. තනියෙන් කොහරි භාවනා කරනවා නම් පිටසක් ඉන්න තැනක, විශේෂයෙන් අනිත් අය නිදාගෙන ඉන්න වෙලාවක, බාහිර සද්දබද්ද නැති,
අවස්ථාවක උදේ පාන්දර හෝ නැත්නම් රාත්‍රියේදී මේ භාවනාව සිදු කිරීම ඉතාම හොඳයි. ඒකට හේතුව මේ අපිට අවශ්‍ය කරනවා විශේෂයෙන් කාය චිත්ත විවේකී කියන එක අපිට අවශ්‍යයි මේ භාවනාව කරගෙන යන්න සඳහා. කායිකවත් අපිට විවේකයක් තියෙන්න ඕනේ. ඊට පස්සේ හිතේ විවේකීකුත් තියෙන්න ඕනේ. ශූන්‍යාගාරයකට යන්න කියන්නේ ඇයි? ආන්න ඒවා පුරුදු කිරීම සඳහා, ඒ අවශ්‍යතාවයන් සම්පූර්ණ වීම සඳහා. එහෙම වුණොත් මේ භාවනාව ඉක්මනින් දියුණු කරගන්න පුළුවන්කම තියෙනවා. ඒක නිසා ඉන්නා වූ ස්ථානයේ දෙවනු අපිට හරියන්න ඕනේ. අපි දියුණු කරගත යුතුයි උජුං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියන එක. නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායං පනිදාය කියන එක. ඒ කියන්නේ භාවනාව වඩන ඉරියව්. මේ භාවනාව වඩන්න තියෙන හොඳම ඉරියව්ව තමයි මේ බද්ධ පර්යාංකයෙන් කෙනෙකු වාඩි වෙලා ඉන්නේ. නමුත් මේ බොහෝ අයට එම බද්ධ පර්යාංකයෙන් වාඩි වෙලා ඉන්න බෑ. වයසට ගියයින් පස්සේ ඒක පුරුදු වෙලා නැතිනම්. ඒ හින්දා ඒ වගේම සුදුසුයි කාට හරි පුළුවන්කම තිබෙනවා නම් ඒක කොහොමඩක් කරන්න පුළුවනි. තමන්ට ගැළපෙන සුදුසු පිට ඇඳක් සහිත පුටුවක වාඩි වෙන එක. අපිට හැම වෙලාවෙම මතක තියාගන්න ඕන සෝපාක වාගේ වාඩි වෙලා භාවනා කරන එක මේකට ගැළපෙන්නේ නැහැ. හේතුව හොඳට කොඳ නාරටි කෙලින් තියෙන්න ඕන, කොඳ කෙලින් තියෙන්න ඕන අපහසුතාවයක් නොවන ආකාරයට හේතු වෙන එක කෙලින් පුටුවන්ද තියෙන එකක විතරයි හේතු වෙන්න ඕනන්නේ. එහෙම හේතු වෙලා ඒ කොඳ නාරටි හොඳින් කෙලින් තිබුණොත් හරි ඉක්මනින් මේ සතිය දිනු කරගන්නත් පුළුවනි, සමාධිය දිනු කරගන්නත් පුළුවනි. එහෙම නැතිනම් අපිට ඉක්මනින්ම නිදිබර ගතිය එනවා, නිින්ද යන ගතිය වැඩි වෙනවා, ඊට පස්සේ සිහිය කියන එක හරි ඉක්මනින් නැති වෙලා යනවා. ඒක නිසා කොඳ හරියට කෙලින් තියෙන්න ඕන, කොඳු නාරකිය හරියට කෙලින් තියෙන්න ඕන, මේ අපේ හිස හොඳට කෙලින් තියෙන්න ඕන, කඳ හොඳට කෙලින් තියෙන්න ඕන අපහසුතාවයක් නොවන ආකාරයට. ඊට පස්සේ පුටුවක වාඩි වෙනවා නම් කකුල් දෙක හොඳට බිම යටිපතුල් දෙක බිමට සමතලා වෙන ආකාරයෙන් තියා ගැනීම තමයි ඉතාම හොඳ. ඉතින් ওই විදිහට අපි ඉන්න ඉරියව්ව හදා ගන්න ඕන. බොහෝ අය භාවනාව අතහරින්න එක හේතුවක් තමයි විශේෂයෙන් ලංකාවේ අය තමන් ඉන්න මූලිකවම භාවනා කරන ඉරියව්ව හදාගන්නේ නැති. ඉතින් එහෙම වුණාම ටික දවසක් යනකොට මේ භාවනාව එපා වෙනවා. තමන් බලාපොරොත්තු වෙන ප්‍රතිඵල ලැබෙන්නේ නැති වුණාම ඉරියව්ව හොඳ නැත්තම් කායිකව ලොකු අපහසුතාවයන් ඇති වෙන්න පටන් ගන්නවා. කායික අපහසුතාවයන් වැඩි වෙන්න වැඩි වෙන්න ඊට පස්සේ මනස විසිරෙන ප්‍රමාණය ඉතාම වැඩි. ඉතින් ඒ නිසා මනස විසිරෙන්නේ නැතුව හොඳින් තියාගන්න නම් කායික අපහසුතාව නැති වෙන්න නම් ඉන්න ඉරියව්ව තමන්ට පහසු ආකාරයෙන් හොඳින් සකස් කරගන්න. ඒක ඉතාම ප්‍රයෝජනවත්. එතකොට දැන් කාරණා දෙකක් කිව්වේ. ශූන්‍යාගාරයක් වාගේ සුදුසු ගැළපෙන තැනක් අපි මේ භාවනාවට යොදා ගන්න ඕන. කාතව කායින්වත් කරදරයක් නැති තැනක්, සද්ද බද්ද අඩු තැනක්. දෙවනු අපේ ඉරියව සකස් කර ගන්න ඕන. ඊට පස්සේ තියෙනක තමයි වැදගත්ම කාරණා තමයි සතුව කියන කොටස සිහිය කියන එක හොඳට පිහිටුවා ගන්න එක. ඉතින් සතිය කියන එක නැතිනම් මේ භාවනාව දියුණු කිරීම හරි අමාරුයි. ඒ නිසා මේක දියුණු කරන්න සතිය සිහිය දියුණු කරගන්න බොහෝ ක්‍රමවේද අපිට තියෙන භාවනා ආචාර්යවරුන් කර්මාචාර්යයන් වහන්සේලා අපේ වගේම බොහෝ භාවනා උගන්නන අය බොහෝ ක්‍රමවේදයන් සතිය දියුණු කරගන්න ආකාරය ගැන කියලා දීලා තිබෙනවා. ඒ අතර මේ අපි කලින් වතාවලදී තේ භාවනාව දිනු කරලා තියෙනා විදිහට ප්‍රගුණ කරලා තියෙනවා. ඔය ගණන් කිරීම ආස්වාස ප්‍රාස්වාස තව එකක් හොඳ ක්‍රමවේදයක්. ඔය අටු ආයෝ වාගේ පොත්වල විශේෂයෙන් විසුද්ධි මාර්ගයේ වාගේ ගණන්ලා තිබෙනවා ගණන් කිරීම සුදුසු ක්‍රමයක් හැටියට. ඒ වගේම ඔය තායිලන්තයේම බෙහෙවින් භාවිතා කරන එකක් තමයි බුද්ධෝ කියන වචනය. සමහර තැන්වල බුද්ධෝ ධම්මෝ සංඝෝ කියන වචන තුනම පාවිච්චි කරනවා. ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා. අනිත් වෙන මොනවත්ම කියන්නේ නැතුව මේවට කියන්නේ පරිකර්ම වචන කියලා. පරිකර්ම පදයක් අපි වචනයක් අරගෙන අනිත් සියලුම කතාවල් මේ හිතින් ගලන සියලු කතාවල් නතර කරලා අපි මේ වචනේ විතරක් අපි කියනවා. එතකොට ටික වෙලාවක් යනකොට මේ හිත ටිකෙන් ටික අර දුවන ගතිය බහුල වශයෙන් එහාට මෙහාට ගමන් කරන ගතිය
ටිකෙන් ටික ටිකෙන් ටික අඩු වෙලා යනවා. එතකොට බුද්ධෝ ධම්මෝ සංඝෝ කියන සමහර මුලින් සම් අපි සිද්ධ කරනවා, ඊට පස්සේ බුද්ධෝ කියන වචනේ විතරක් ගන්න. ආස්වාද කරනකොට බුද් කියලා කියනවා, ප්‍රාස්වාද කරනකොට ධෝ කියලා කියනවා. බුද් ධෝ බුද් ධෝ කියලා ආස්වාද කරනකොටයි ප්‍රාස්වාද කරනකොටයි මේ වචන දෙක කඩලා දෙකට භාවිතා කරනවා. ඒකත් බෙහෙවින්ම ප්‍රයෝජනවත් වෙනවා, හොඳ ප්‍රතිඵල ලබන්න පුළුවන්. ප්‍රත්‍යක්ෂ භාවනා ක්‍රමයක් සතිය දිනු කරගන්න පුළුවන්. තවත් එක ක්‍රමයක් තමයි, බොහෝ ක්‍රම තිබෙනවා, තව එකක් තමයි, එකක් විතරක් මම දාසිතම් කියන්න. අපි මේ භාවනාවේදී මා භාවිතා කරන එකක් උත් ඒකමයි බොහෝ දුරට භාවිතා කරන මේ මේ ක්‍රමවේදේ ආස්වාස ප්‍රාස්වාස කියන වචන දෙක පාවිච්චි කරනවා. ආස්වාස කරනකොට අපි සිහිය පිහිටුවා ගන්නවා, ආස්වාස කියලා අපි හිතින් හිතනවා. ප්‍රාස්වාස කරනකොට ප්‍රාස්වාස කියලා හිතින් හිතනවා. ආස්වාස ප්‍රාස්වාස ආස්වාස ප්‍රාස්වාස මේ පමණයි කරන්න තියෙන්නේ. මේ ආස්වාස ප්‍රාස්වාසයේ දිහා බලාගෙන කෙනෙකුට මේ වචනේ වචන දෙක ආස්වාස ප්‍රාස්වාස කියන දෙක ඕ බුද්ධෝ කියන වචනේ කිව්වත් කමන්න, මේක දිහා මේ විදිහට අඩුම තරමින් සමාධිය සතිය දියුණු වෙන්න නම් මිනිත්තු 15ක් 20ක්වත් හිත මොනම දෙයකට වද්දුවන්නේ නැතුව මේකෙම හිත පවත්වාගෙන යන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැතිනම් භාවනාවේ ඉදිරි කොටස් දියුණු කිරීම හරි අමාරුයි. මේ ප්‍රතිඵල ගන්න එක ඉතාම අපහසුයි. ඒ නිසා අපි දැන් අද මා කියව එක මේ භාවනාව මේ මේ වතාවේදී අපි බොහෝ දේවල් අපි උගන්වන්න කියලා දෙන්න යන්නේ නැහැ, ඉක්මන් කරන්න යන්නේත් නැහැ. අනික තමයි සමහර අය මුලින්ම සම්බන්ධ වෙන අයත් ඉන්නවා මේ භාවනාවට. ඉතින් ඒ නිසා අපි කල්පනා කරනවා ඉතාම ටික ටික බොහොම සරලවම වැඩි කාරණා නැතුව එකක් දෙකක් පමණක් අරගෙන එදා එක දවසකට අපි භාවනාව දියුණු කිරීම සඳහා. ඉතින් අනු අපි කල්පනා කරන්නේ අද දවසේදී ඔන්න ඔය පටන් ගන්න දේ විතරක්. ඒ කියන්නේ ආස්වාස ප්‍රාස්වාස කියන එක විතරක් අපි පරිකර්ම වචනේ විතරක් අරගෙන ඒක ඒක භාවනාවට නගන්න පමණයි අද දවසේදී අපි අපේක්ෂා කරන්නේ. ඉතින් ඊළඟට මීට පෙර ආතෝ අපි භාවනාවන් කරන අවස්ථාවේදී චතුරාරක්කා භාවනාවන් වැඩුවා. ඉතින් දැන්මම අපි ඒ සඳහා යන්නේ නැහැ. මේ ඇයට තව ටික කාලයක් තේලා ඊට පස්සේ චතුරාරක්කා භාවනාවන් ආදී වඩලා මේ ඉන්න අනතුරු අපි මේ භාවනාව දිනු කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා අපි අද දවසේදී තව වෙලාවක් ගන්න නැතුව දැන් සෑහෙන වෙලාවක් ගත වෙලා තියෙන නිසා ටික වෙලාවක් අපි පැය භාගයක් හමාරත් මුතර භාගේ වෙලාවක් භාවනාව කරන්න අපි ආරම්භ කරමු. ආනාපාන සති භාවනාව ඔය පරිකර්ම වචනයක් අරගෙන අපි සිහිය දියුණු කරගන්න. සිහිය සමාධිය දියුණු කරගන්න. හිත මේ එහාට මෙහාට යන ගතිය අඩු කරගන්න අපි අද දවසේදී යම් උත්සාහයක් දරමු. ආනාපාන සතිය දිහා බලාගෙන නැත්නම් ආස්වාස ප්‍රාස්වාසය දිහා බලාගෙන. ඉතින් ඒ නිසා කවුරුත් පළමුවෙන් භාවනාවට සුදුසු වෙන ආකාරයට පහසු වෙන ආකාරයට හොඳින් පහසෙන් වාඩි වෙන්න. ඉදිරි කාලයේදී මේ බය භාගයක් මිනිත්තු 40ක් වගේ කාලේ කිසිදු අපහසුතාවයක් නැතුව පහසුවෙන්ම භාවනාව කරන්න පුළුවන් වෙන ආකාරයට. හොඳයි, අපි මුලින් කී වගේ අපි චතුරාරක්කා භාවනාවන් වඩන්නේ නැහැ. ඒ වෙනුවට අපි ආර්යයන් වහන්සේලා කමා කරගෙන ආරියෝපවාද කර්මයක් සිදුලා තියෙන නම් අපි ඒ වතරක් කමා කරගෙන තුනුරුවන්ට නමස්කාර කරලා අපි භාවනාවද ආරම්භ කරමු. එමුණ කවුරුත් පහසෙන් වාඩි වෙන්න හොඳයි. හොඳයි, එහෙමනම් දැන් කවුරුත් භාවනාව ආරම්භ කිරීමට පෙර ආතුව මම මේ කියන ආකාරයට ඉතාම අවංකවම
අපි ජීවිතයේ මේ මොහොත දක්වා මේ ගෙවන තප්පරයේ දක්වාම අතීතයේ අතීත සංසාරයේ මොනවා හරි වැරද්දක් අපෙන් සිදු වෙලා තිබෙනවා නම් ආර්ය උතුමන් වහන්සේලාට ඒ සියලු වැරදි වලට අවංකව මට සමාව ලැබේවා සමාවනසේකවා කියලා අවංකවම ඒ සියලු ආර්යයන් වහන්සේලාගෙන් සමාව ආයතින් කවුරුත් මේ කියන විදිහට මා කියන විදිහට හිතන් අවංකවම අතීත සංසාරේ පටන් මේ මොහොත දක්වා අනන්ත වූ අප්‍රමාණ වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේලාට මාගේ කය සිත වචන යන තුන් දොරින් දැනුවත්ව හෝ නොදැනුවත්ව යම් පමා වරදක් සිදුව ඇත්නම් ඒ සියලු වරදට මම සමාව අයදිමි සමාව අයදිමි සමාව අයදිමි මට සමාව ලැබේවා. එසේම පසේ බුදුරජාණන් වහන්සේලාටත් අනාදිමත් සංසාරයේ කුමක් හෝ වරද්දක් අපේ අතින් සිදුව තිබෙනවා නම් ඒ සියලු වරදටත් සමාව ලැබේවා කියලා අවංකවම සමාව අයදින්න. අනන්ත වූ අප්‍රමාණ වූ පසේ බුදු රජාණන් වහන්සේලා හටද දැනුවත්ව හෝ නොදැනුවත්ව යම් පමා වරදක් සිදුව ඇත්නම් ඒ සියලු වරදටද මම සමාව අයදිමි සමාව අයදිමි සමාව අයදිමි මට සමාව ලැබේවා. ඉන් අනතුරුව සද්ධර්ම රත්නයටත් අෂ්ඨාරි පුජ්ජල මහා සංඝරුවනටත් යම් පමා වරදක් සිදුවත් නම් ඒ සියලු වරදටත් මේ ආකාරයෙන් සමාව අයදෙන්න. එසේම ශ්‍රී සද්ධර්ම රත්නයටද අනාදිමත් සංසාරයේ යම් කුමන හෝ පමාවරදක් සිදුව ඇත්නම් ඒ සියලු වරදටද මම සමාව අයදිමි සමාව අයදිමි සමාව අයදිමි මට සමාව ලැබේවා. අෂ්ඨාර්ය පුජ්ජල මහා සංඝ රත්නයටද දැනුවත්ව හෝ නොදැනුවත්ව මේ මොහොත දක්වාම යම් පමා වරදක් සිදුව ඇත්නම් ඒ සියලු වරදටද මම සමාව අයදිමි සමාව අයදිමි සමාව අයදිමි මට සමාව ලැබේවා. එසේම නිවන් දුටු කවර හෝ උතුමෙකුට ගිහි වේවා පැවිදි වේවා කාන්තාවක් වේවා පුරුෂයෙක් වේවා කවුරුන් හෝ කෙනෙකුට මා අතින් කුමන හෝ වරද්දක් සිදු වෙලා තිබෙනවා නම් මේ අනාදිමත් සංසාරෙත් මේ ජීවිතේ ඒ සියලු වරදට මට සමාව ලැබේවා කියලා අවංකවම නිහතමානී හදවතින්ම හිතින්ම යුක්තවම යෑගිමු සමාව අයදින්න. එසේම යම් මගඵලලාභී උතුමන් හටද ධ්‍යාන අභිඥාලාභී උතුමන් හටද සිත කය වචන යන තුන්දුරින් මේ මොහොත දක්වාම යම් පමා වරදක් සිදුව ඇත්නම්
ඒ සියලු වරදටද මම සමාව අයදිමි, සමාව අයදිමි, සමාව අයදිමි, මට සමාව ලැබේවා. දැන් ලෞතුරා සම්මා සම්බුද්ධ රත්නයට අපි නමස්කාර කරමු. දැන් ඔබ මෙහෙම හිතන්න, ලෞතුරා බුදු පියාණන් වහන්සේ සවනක් ගැන බුදුරජාස විදුවාගෙන මට අනුග්‍රහ පිණිස මා ඉදිරිපිට වැඩ සිටිනවා. ඒ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි, හද පතුලෙන්ම නමස්කාර කරමි කියන සිතුවිල්ලෙන් මෙහෙම හිතන්න. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි, මම නමස්කාර කරමි, මම නමස්කාර කරමි, මාගේ නමස්කාරය වේවා. ඒ ලෝතුරා සම්මා සම්බුද්ධ රත්නයට මාගේ ජීවිතයද පූජා කරමි, පූජා කරමි, පූජා කරමි, පූජා වේවා. හොඳයි, එහෙමනම් දැන් මේ දක්වා කුමන හෝ දෙයක් සිදු වුණා නම් ඔබ බොහෝ දේ බොහෝ මේ වෙලාවේදී මේ මනස බොහෝ දේවල් වලට ගමන් කළා වෙන්නට පුළුවන්. මේ කියූ කාරණා පිළිබඳව, ආනාපාන සතිය පිළිබඳව, ඒ වගේම තවත් බොහෝ දේවලට ඔබේ හිත ගමන් කළා වෙන්නට පුළුවනි. ඒ වගේම අද දවස මුළුල්ලේම සිදුවෙච්ච දේවල් පිළිබඳව, අතීතයේ පිළිබඳව, අනාගතයේ පිළිබඳව බොහෝ සිතුවිලි මේ මොහොතේත් ඔබේ සිතින් ගමන් සිත තුළින් ගමන් කරනවා විය හැකි. ඒ සියලුම සිතුවිලියේ කල්පනාවල් දැන් මේ මොහොතේ තිත සියල්ල අතහරින්න. දැන් අපි මේ වෙලාවේ මේ මොහොත වෙනකම් තෙරුවන් සමා කරගත්තා, බුදුරජාණන් වහන්සේට නමස්කාර කරා, අනිකුත් කරුණු කාරණා ඉගෙන ගත්තා. ඒ සියල්ලත් දැන් පසකින් තබන්න. දැන් මේ කිසිවක්ම නැති, අතීතයක් නැති, අනාගතයක් නැති, වර්තමානයකුත් නැති, කාන්තාවකුත් නොවන, පිරිමියෙකුත් නොවන, මවකුත් නොවන, පියෙකුත් නොවන, දරුවෙකුත් නොවන, කිසිම කෙනෙක් නොවන පුජ්‍යලේ පමණක් බවට පත් වෙන්න පුළුවන් නම් ඒ පුජ්‍යලයා කියන සංඥාවත් හිතින් අයින් කරන්න. හිතක් විත හිතකුත් කයකුත් පමණක් තියෙන කෙනෙකු බවට පමණක් පත් වෙන්න අනිශ්‍යල් හිතින් අයින් කරන්න. මේ වෙලාවේ හිතට ගන්න, දැන් පවතින්නේ මෙතන මම කියලා කෙනෙකුත් නැහැ, අපි කියලා කෙනෙකුත් නැහැ, කවුරුවක්වත්ම නැහැ. මෙන්න හිතක් තියෙනවා, වෙන ශරීරයක් තියෙනවා, රූපයක් තියෙනවා. ඒ රූපය තුළ පවතින හිතක් තියෙනවා. මේ හිතයි කයයි පමණයි මේ මොහොතේ පවතින. මේ මුළු භාවනාවම, මෙතැන් සිට කරන සියලු භාවනාව අපි මේ කයත් හිතත් දෙක අරමුණු කරගෙනයි සිද්ධ කරන්නේ. සානිසියල්ල පැත්තකින් තියලා දැන් හොඳින් තමන්ට දැනෙන ආකාරයට, හිතත් සැහැල්ලු වෙලා යන ආකාරයට, කයත් සැහැල්ලු වෙලා යන ආකාරයට, ටිකක් දැනෙන ආකාරයට දීර්ඝ ආශ්වාස කර, දීර්ඝව ආශ්වාස කරන්න, ප්‍රාශ්වාස කරන්න. දැඩි ආයාසයකින් නොවේ, යම් ප්‍රමාණයකට ඉතාමත්ම කෙටි හුස්මකුත් නෙවෙයි, ඉතාම දීර්ඝ හුස්මකුත් නෙවෙයි, යම් ප්‍රමාණයකට ඔබට දැනෙන ආකාරයට, සැහැල් වෙලා යන ආකාරයට
දීර්ඝව ආශ්වාස කරන්න, දීර්ඝව ප්‍රාශ්වාස කරන්න. දැන් තමන්ගේ අවධානය හරියට මේ මූණ ඉදිරි පිටට ගේන්න. අනිත් සියල්ල අමතක කරලා තමාගේ මූණ ඉදිරි පිටට ඉස්සරහ හිස් අවකාශයට ඔබේ අවධානය අරගෙන එන්න. ඒ හිස් අවකාශයේ දිහා දැඩිව හිතින් බලන්න එපා. ඒකත් ඉතාම සැහැල්ලුවෙන් කිසිම ආයාශයකින් තොරව ඒ දිහා බලාගෙන දැන් මේ ස්වභාවික සිදුවෙන ආශ්වාස ප්‍රාශ්වාසයට අවධානය යොමු කරන්න. අද දවසේදී මා මුලින් සිහිපත් කළා වාගේ ආශ්වාසයක් සිදුවෙන වෙලාවේදී අපි හුස්ම ගන්න වෙලාවේදී ආශ්වාස කියලා හිතන්න. හුස්ම පිට කරනකොට ප්‍රාශ්වාස කියලා හිතන්න. මේ වචන දෙක විතරක් පුරුදු කරා. ආශ්වාස ප්‍රාශ්වාස ආශ්වාස ප්‍රාශ්වාස ආශ්වාස ආශ්වාස පුළුවන් තරම් උත්සාහ කරන්න හිත වෙන කිසිම දෙයකට යන්නට ඉඩ නොදී මේ වචන දෙකේ විතරක් සිහිය පිහිටුවා ගන්න. හුත්තට සිහිය පිහිටුවා ගන්න. වෙන මොනවටත්ම යන්න නොදී. ඊට පස්සේ මේ හිත කතා කරන ස්වරූපය, කතා හිතින් කරන කතාව, දුවන ගතිය, මේ සියල්ල ටිකෙන් ටික ටිකෙන් ටික අඩු වෙලා යන ආකාරය දිහා බලාගෙන භාවනා කරන්න. ඔබට කරන්න තියෙන එකම දේ අද දවසේදී සිහිය දියුණු කරන්න, සමාධිමත් කරගන්න උත්සාහ කරන්න හිත ආස්වාස ප්‍රාස්වාස කියලා හිතන්න. අවශ්‍ය නම් නාසයේ අගට සිහිය අරගෙන එන්න. කෙනෙකුට එහෙම නැතුව ස්වභාවිකව හිස්ම වැටෙන දිහා විතරක් බලන් ඉන්න පුළුවන් නම්, එහෙමත් නැතිනම් මේ පිම්බෙන හැකිලිම දිහා බලන් ඉන්න පුළුවන් නම් ඒකත් කරන්න පුළුවනි. පහසු විදිහකට කරන්න. නමුත් ආස්වාසේදී ආස්වාස කියලා කියන්න, ඉතින් ප්‍රාස්වාසේදී ප්‍රාස්වාස කියලා කියන්න. දැන් නිදහසේ සතුටින් තාමසීයෙන් යුතුව භාවනාව කරගෙන යන්න.
අවමත් ඔබ ආශ්වාස ප්‍රාශ්වාසයේ දෙන්නේ නැත්නම් හිත කොහරි ගිහිලාද කියලා බලන්න. නිකමට ඔබ හිතා බලන්න කොතරම් වෙලාවක් මේ අරමුණේම සිහිය පිහිටලා තියෙනවද කියලා. ආස්වාස ප්‍රාස්වාස ආස්වාස ප්‍රාස්වාස මේකේ විතරක්මයි හිත පැවතිය යුත්තේ. ඒ අතරතුර ආස්වාස ප්‍රාස්වාසයේ සිදුවෙන හැටි දිහා බලන්න. දැන් අපි කරන්නේ අපි හුස්ම ගන්නවා නෙවෙයි, ආස්වාස ප්‍රාස්වාස කරනවා නෙවෙයි, තමන් එක කරන්නේ. මේක වෙන්නේ කොහොමද කියලා ඒ දිහා බලාගෙන ඉන්න එකයි කරන්නේ. මේකේ ඉන්න වෙනස්කම් තියා හොඳ සිහියෙන් බලන් ඉන්න. ආස්වාස ආස්වාස ආස්වාසයේදී දැනෙන විදිය, ප්‍රාස්වාසයේදී දැනෙන විදිය, ඒක දිහා බලන් ඉන්න. නමුත් සිහිය අයින් කරගන්න එපා මේ වචන දෙකෙන්. ආස්වාස ප්‍රාස්වාස ආස්වාස ප්‍රාස්වාස වේගෙන් දුවන හිත, විවිධ අරමුණු වලට දුවන හිත මේ වචන දෙකේ ගැට ගහලා තියාගන්න පුළුවන් තරම් උත්සාහ කරන්න. ඒකටයි අපි මේ වචන දෙක කියන්නේ, පුරුදු කරන්නේ. මේ වචන දෙකේ හිත සමාධිමත් වුණා නම් ඒ වෙලාවේදී බලන්න ඔබේ හිත එහෙ මෙහෙ දුවන එක නතර වෙලා හරියට කුළු හරකෙක් සතෙක් රැහැනකින් ගැටක ගහක ගැට ගැහුවා. ඒකට තමයි සිහිය තියෙන්න ඕන. සිහියෙන් මේක කරා. සිහියෙන්ම ආස්වාද කරන්න, සිහියෙන්ම ප්‍රාස්වාද කරන්න. නැවතත් නිදහසේ හොඳ සිහියෙන් භාවනා කරගෙන යන්න.
දැන් ඔබ ආස්වාස ප්‍රාස්වාස කියන මේ වචන දෙක කොච්චර වේගෙන් කියනවද කියලා බලන්න. ඒක වේගෙන් කියවුවොත් ඔබ ආස්වාස ප්‍රාස්වාසයේ හිතින් ධර්ණු අල්ලාගෙන සිටින්නේ. ආස්වාස ප්‍රාස්වාසයේ හිතින් අල්ලගත්තොත් තරුණුවට එක සංසිඳෙන්නේ නැහැ. ඒ නිසා ඒ හිතින් අල්ලගෙන තියෙන එක අතාරි. ඉතාම සැහැල්ලුවෙන්ම ආස්වාස වාතය වාතයේ ඇතුළට එන විදිහක් ශරීරයෙන් පිටට යන විදිහක් යන ආකාරයක් තියා හොඳින් බලාගෙන ඉන්න. මේ භාවනා පුරුදු කරලා තියෙන අය මේක ඉතා හොරු පුරුදු අය මේ වචන දෙක කියන එක නතර කරලා දැන් ඒ අය විතරක් භාවනා පුරුදු කරලා තියෙන අය විතරක් කාලයක් තිස්සේ වචනය කියන්නේ නැතුව දැන් ඒ සිදුවෙන ක්‍රියාවලිය දිහා බලන්න. ආස්වාද කියන්නේත් නැහැ, ප්‍රාස්වාද කියන්නේත් නැහැ. ඒක දිහා බලන්න. අනිත් අය වචන දිහාම කියන. තමන්ට තේරෙනවා නම් මට මිනිත්තු 5ක්වත් එක දිගට හිතේ තියාගෙන ඉන්න හිත තියාගෙන ඉන්න බැහැ කියලා. ඒ අය නිහතමානීව මම මේකෙන් උසස් ප්‍රතිඵලයක් ලබා ගන්නවා කියන හැඟීමෙන්ම මම මේකෙන් අනිවාර්යෙන් ඵලයක් ප්‍රයෝජනයක් ලබා ගන්නවා කියන හැඟීමෙන්ම මම මේක දියුණු කර ගන්නවා කියන හැඟීමෙන්ම නැවත නැවතත් ඒ වාක්‍යයෙන් පරිකර්ම වචනේම යොදාගෙන හිත ඒකම බද තබා ගන්න උත්සාහ කරා. ඒකත් දරුණුට ගන්න එපා. ඉතාම සැහැල්ලුවෙන් සිහියෙන් යුක්තව සතුටින් යුක්තව කරන්න. ආශ්වාස ප්‍රාශ්වාස හිත දුවන එක නඩු අඩුනායින් පස්සේ හිත කතා කරන එක අඩුනායින් පස්සේ ආශ්වාස ප්‍රාශ්වාස දෙක ක්‍රමානුකූලව ටිකෙන් ටික ටිකෙන් ටික සැහැල්ලු යන හැටි සංසිඳී යන හැටි ඔබටම පෙනේ. එහෙම සිදුවෙන කම්ම හොඳ සිහියෙන් නැවතත් භාවනා කරගෙන යන්න.
භාවනාව නිමා කිරීමට පෙර ආතුව දැන් අවංකවම හිතා බලන්න මේ භාවනා කරපු වෙලාවේ කාල සීමාව තුළ කොතරම් කොච්චර වෙලාවක් තමන්ගේ හිත විසිරෙන්නේ නැතුව විවිධ අරමුණු වලට ගමන් කරන්නේ නැතුව මේ කර්මස්ථානයේ තුලම ආස්වාසේ ප්‍රාස්වාසේ තුලම පිහිටුවා ගන්න පුළුවන් වුණාද කියලා අවංකවම හිතලා බලන්න. කීවතාවක් හිත පිට ගියාද කියලා පුළුවන් නම් සිහි කරලා බලන්න. මේ පිට ගිය ප්‍රමාණය වැඩි නම් බොහෝ වාර ගණක් නිතරම වාගේ සිත පිටට යනවා නම් ඔබ බොහෝ කොට මේ භාවනාව නැවත නැවතත් ප්‍රගුණ කළ යුතුයි. අනිත් අයත් එහෙමයි. නැවත නැවත ප්‍රගුණ කිරීම කරන්න කරන්න බහුල වශයෙන් කරන්න කරන්න මේ පිළිබඳ පරිචය වැඩි වෙනවා. අපේ අත්දැකීම වැඩි වෙනවා. ඒක පුරුද්දක් බවට පත් වෙනවා. එනසා සිත විසිරෙන්න නැතුව හැකිතරම් සිහිය පිහිටුවා ගන්නට උත්සාහ කරන්න. මේ භාවනා නිමවුණයින් පස්සෙත් මේ ලබන සතිය වෙනතුරු ටිකටම දිනපතාම පුළුවන් නම් මිනිත්තු 20-30ක් මේ වචනේ මාර්ගෙන භාවනා පුරු කරන්න උත්සාහ කරන්න. ඒ අතර ඔබ දැකපු දේවල් අද දවසේදී මේ භාවනා කරන වෙලාවේදී ඔබ අත්දැකපු දේවල් හොඳේ සිහිය තියාගන්න. කයට කොහොමද දැනුනේ? හිත එහෙම මේ දුවන එකට නතර වෙලා මේ වචන දෙකට හිත තැම්පත් වුණයින් පස්සේ ආස්වාස ප්‍රාස්වාසයට හිත තැම්පත් වුණයින් පස්සේ හිතට දැනුන විදිය මේවා සිහිය තියාගන්න. ඊළඟ භාවන තමන් තනියම භාවනා කරන වෙලාවේදී කලින් දවසේ දැනුනේ කොහොමද කියලා 100 නගා ගන්න. ඒ වෙලාවේදී දැනෙන්නේ කොහොමද කියලා නැවත සිහිපත් කරගන්න. හැමදාම භාවනා කරන සෑම වෙලාවකම ඔබට අලුතින් යමක් එකතු වෙන බව ඉගෙන ගන්නා බව ඔබට තේරෙවි. ඒ තමයි තමා තුළින් ලබන අවබෝධය. මේ කාරණාව මතක තියාගත්තාට භාවනාව දියුණු වෙන්නේ නැහැ. අත්දැකීමක්ම විය යුතුයි. අද මේ වෙලාවේදී කාට හරි තමන්ගේ හිතත් කයත් දෙක සංසිඳී ගියා නම් නිවිලා යනවා තේරුණා නම් තැම්පත් වෙනවා තේරුණා නම් ඒ ඇයට ඉදිරි භාවනාවේ ඊළඟ පියවර දියුණු කිරීම පහසුයි. එසේ නොහැකිවයන් නැවත නැවතත් මේ පරිකර්ම වචනේ මරගෙන ආශ්වාස ප්‍රාශ්වාස ආශ්වාස ප්‍රාශ්වාස කියමින් සිහිය දියුණු කරන්න උත්සාහ කරන්න. හිත පිට යන එක නතර කිරීමට උත්සාහ කරන්න. කයේ සිතේ තියෙන වෙනස්කම දිහා බලන්න. ආශ්වාස ප්‍රාශ්වාසයේ තියෙන වෙනස්කම් දිහා බලන්න. හුද්ද සිහියෙන් ඒ දිහා බලන්නේ. මේ ලෝකේ තියෙන සියලුම දේ අතහරින්මින් ඒ දිහාම බලා සිටින්න. ඒ විදිහට සිත තියුණු කරගන්න උත්සාහ කරන්න. නැවතත් හොඳින් දැනෙන ආකාරයෙන් ආශ්වාස කරන්න ප්‍රාශ්වාස කරන්න. කය සැහැල්ලු වෙලා යන ආකාරයෙන් ආශ්වාස කරන්න ප්‍රාශ්වාස කරන්න. සිත සැහැල්ලු වෙලා යන ආකාරයෙන් ආශ්වාස කරන්න ප්‍රාශ්වාස කරන්න. හිතේ සතුටින් ප්‍රීතියෙන් යුක්තව ආශ්වාස කරන්න ප්‍රාශ්වාස කරන්න. මේ සතුටත් ප්‍රීතියත් හිතේ තියාගෙන තව සුළු වේලාවක් කොහොම සිටින්න භාවනාව නිමා කිරීම සඳහා.
ඉරියව් මාරු කරන්න ඕන නම් ඉතාම සැහැල්ලුවෙන්ම හිමීට අතපය දිග හරින්න ඉරියව් මාරු කරගන්න. හොඳයි, එහෙමනම් මේ භාවනාව භාවනා කිරීම අදට මේ නතර කරනවා. ඉතින් කාට හරි යම් දෙයක් අහන්න තියෙනවා නම්, සාකච්ඡා කරන්න ඕන නම්, කතා කරන්න දෙයක් තියෙනවා නම්, බෙදා හදා ගන්න දෙයක් තියෙනවා නම්, ඉතින් අපි ටික වෙලාවක් තිබෙනවා. ඉතින් අපි කල්පනා කරේ මේ භාවනාව එකහමාරකින් වාගේ නිමාවටපත් කරන්න, හතර පටන් ගත්තාම අටහමාර වාගේ වෙනකොට ඒ නිසා තව සුළු වෙලාවක් තිබෙනවා. කාට හරි යමක් අහන්න ඕන නම්, කියන්න ඕන නම් පොඩි වෙලාවක් තිබෙනවා. පළමුව මේ වෙලාව සිකුරාදා දවසේ 7:00 වෙලාව කාට හරි ගැටලුවක් තිබෙනවද වැඩ කරලා එන අයට? එහෙම කරන්න පුළුවන් නම් ඉතින් අවශ්‍ය නම් අපිට පොඩි වෙලාවක් එහෙට මෙහෙට කරන්න පුළුවනේ. එහෙම නැතිනම් මේ වෙලාවට අපි කරන්න පුළුවන් ඉදිරියේදී. ඇනි කාටවත්ම කියන්න දෙයක් නෑ වගේනේ, ගැටලුවක් ප්‍රශ්නයක් නෑ වගේ. ඉතින් ඒ නිසා එහෙම නැතිනම් අපි අදට භාවනා නතර කරමු. ඊළඟ සතියේදී නැවතත් මේ භාවනාව සිදු කරනවා. තව ටිකක් අපි ඔය දීගං වාස සන්තෝ පස්ස සන්තෝ, ඒ වගේම පස්සං අස සන්තෝ රස්සං පස්ස සන්තෝ කියන කොටස් දෙකත් එකතු කරගෙන කායానుපස්සනාවට අයිති වෙන කොටස් වලින් කොටස් හතරෙන් තව දෙකක් එකතු කරගෙන අද එකක්වත් අතුල් කරේ නැහැ. අපි මේ සිහිය දිනු කර ගැනීමට මේ පරිකර්ම වචනයක් විතරයි අපි එකතු කරගත්තේ. මේක නැවත නැවතත් පාවිච්චි කරන මේ වචනේ මේකෙන් උස්සස් ප්‍රතිඵල තියෙනවා. සිහිය දිනු වෙන්නේ නැතුව සමාධිය මොන විදිහින්වත් දිනු කරන්න පුළුවන් කමක් නැත්තේ. එදා එදිනදා ජීවිතය අනිත් වැඩවලටත් නොබේ සිහිය කියන එක තාම ප්‍රයෝජනවත් වෙනවා. ඔය සිහියම තමයි අපි එදිනදා කටයුතු වලදීත් අපි යොදා ගන්න ඕනන්නේ. දැන් මෙතන මේ ආශාස ප්‍රාශාසයට පමණක් අපි යොමු කරන සිහිය. ඕක මේ පුළුවන් නම් මේ සතිය තුළ කරන අනිත් සියලු කටයුතු සිහියෙන්ම කරන්න පුළුවන් නම් උත්සාහයක් දරන්න. තමන් කරන ඉදිරියදා කරන ඕනම වැඩක් වෙන්න පුළුවන්, රැකියා කරන ස්ථාන වෙන්න පුළුවන්, ගෙදරදි වෙන්න පුළුවන්, නිදා ගන්න වෙලාවෙදි පුළුවන්, කනබුන වෙලාවෙදි වෙන්න පුළුවන්, මොන මොනවා හරි කරන කටයුතු වලදී සිහියම දිනු කරන්න බලන්න. ඊළඟ වෙලාවේ ඊට පස්සේ භාවනා කිරීමේදී ඔබට පෙනේවි අද මේ කලාට වඩා වෙනදා කරනවට වඩා හොඳින් සිහියෙන් යුක්තව ආනාපාන සතිය වඩන්න පුළුවන් වෙන බව. එනිසා මේක මේ වෙලාවේදී විතරක් දිනු කරන සිහියක් නෙවෙයි, ආස්වාස ප්‍රාස්වාසයට විතරක් නෙවෙයි මේ සිහිය දිනු වෙන්න ඕනන්නේ. අනිත් සෑම දෙයකටම සිහිය දිනු වෙන්න ඕනේ. සිහිය දිනු වෙනවාද නැතිද කියලා බලන්න පුළුවන් හොඳ ක්‍රමයක් තමයි ඔබේ අඩුපාඩු දිහා බලන්න පුරුදු වෙන්න. එදිනෙදා දැන් දවස මුළුල්ලේ මොනවද මට අමතක උනේ, මගේ මොනවද වෙච්ච වැරදි කියලා හිතපත් කරලා බලන්න. පොඩි පොඩි දේවල් වලින් පවා තමන් කනබුන දේවල් වල පාවිච්චි කරන කෝප්පේ පිඟානේ සුදුසුදු කිරීමේ ඉඳලා වැසිකිලි කැසිකිලි යාමේ ඉඳලා අදින පළඳින දේ ඇඳුම් පැළඳුම් වල ඉඳලා වෙන මොනවා හරි දේවල් තියෙනවා නම් ඒ සියල්ලම බලන්න එක සිහියෙන්ද උනේ නැද්ද කියලා. සිහිය නැති වුණා නම් සමහරට ඒවා අපි ගත්ත දෙයක් නම් ඒවා තැන් තැන් වල ඒ විදිහම තියෙවි.
සිහිය තිබුණා නම් අපි ඒකට දැක්විය යුතු නිසි සැලකිල්ල දක්වලා අපි සම්පූර්ණ කරනවා. සෑම දෙයක් මේ විදිහට බලන්න. මේ විදිහට දිනු කරොත් එහෙම පුරුදු කරොත් එහෙම ඔය භාවනාවට ඒක තාම ප්‍රයෝජනවත් වෙනවා. ඒ භාවනාවෙන් ලැබපු සංයමය සිහිය එදිනදා ජීවිතයේ අනිත් කටයුතු වලටත් බොහොම හොඳින් දිනු කර ගන්න පුළුවන්, යොදා ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඔය සිහිය ඔය විදිහට දිනු කරගත්තොත් වෙන ඉතාම වටිනාම මේ ලෝකයේ ලැබෙන හොඳම ප්‍රතිඵලයක් තමයි අපිට අපේ වැඩ වෙනදට වඩා හරි ඉක්මනින් කරන්න පුළුවන්කම ලැබෙනවා. යම් වැඩක් කරන්න අපිට ගත වෙච්ච කාලය පැයක් නම් හොඳට සිහියක් දිනුච්ච කෙනෙකුට ඒකට සමහරලාට පැය භාගෙන් වාගේ කටයුතු කරන්න පුළුවන්. සමහර කටයුතු සියලු දේවල් නෙවෙයි, සමහර දේවල් හරි ඉක්මනින් කරන්න පුළුවන්කම තියෙනවා. බොහෝ දේවල් හරි ඉක්මනින් කරන්න පුළුවන්කම තියෙනවා ඉතාම පැහැදිලිව සිහියෙන් යුතුව කටයුතු කරන කෙනෙකුට. ඒ නිසා ඔය සතිය දිනු කරගන්න. ඒක එදිනදා ජීවිතේටත් එහෙමයි, භාවනාවටත් එහෙමයි. භාවනාවේදී අර වචනේ පාවිච්චි කරන්න පුළුවන් තරම්, එහෙම නැත්නම් තමන්ට වෙන පහසු වචනයක් තියෙනවා නම් පිම්බීම හැකිලිම දිනු කරන භාවනා දිනු කරපු කෙනෙකුට නම් පිම්බෙනවා හැකිලනවා කියන වචන දීලා ගන්න. එහෙම නැත්නම් බුද්ධෝ කියන වචනේ පාවිච්චි කරන අය එදා මේක පාවිච්චි කරන්න කැමති නම් බුද්ධෝ බුද්ධෝ කියලා නැවත නැවත කියලා හිත දිනු කරගන්න. එතකොට සතියක් තිස්සේ ප්‍රගුණ කරොත් එහෙම බලන් තේරෙයි මේ මුන්නතරන් ආනිසංශ තියනවාද මේ ලෝක වශයෙන් උනත් කියලා, කොතරම් සිහියක් දිනු කර ගන්න පුළුවන්ද කියලා, ඒක කොච්චර ප්‍රයෝජනවත්ද කියලා ඉදිරියදා ජීවිතයේදී කටයුතු වලදී කියලා. ඒ නිසා එහෙම පුරුදු කරන්න මේ අද විතරක් මේක අද මේ සතියේ මේක කරන්න එපා. ඊළඟ සතියේනකොට අනිවාර්යයෙන්ම සෑම කෙනෙක්ම සුළු වෙලාවක් හරි අරගෙන භාවනාව දියුණු කරන්න. නින්දර යන වෙලාවේදී උනත් මේක දියුණු කරන්න පුළුවන්. ආනාපාන සතිය කියන්නේ ඉරියව් හතරෙන්ම දියුණු කරන්න පුළුවන් භාවනාවක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. මේ ඉඳගෙන කරනකොටත් ආනාපාන සතිය කරන්න පුළුවනි. ඊට පස්සේ හිටගෙනත් ආනාපාන සතිය කරන්න පුළුවන්. නිදාගෙනත් ආනාපාන සතිය වඩන්න පුළුවනි. හොඳට ආනාපාන සතිය දියුණු කරපු කෙනෙකුට ඇවිදින කොටත් ආනාපාන සතිය වඩන්න පුළුවන්. ඔය ඉරියව් හතරෙන්ම වඩන්න පුළුවන් භාවනාවක් තමයි ආනාපාන සතිය. වඩාත්ම හැබැයි සුදුසුම ක්‍රමය තමයි මේ විදිහට වාඩි වී කරන ආනාපාන සතිය. උත්කින් කියන්නේ අනිත් ඉරියව් වලින් කරන්න බෑ කියලා. ඒ සෑම ඉරියව්වකින්ම කරන්න පුළුවන්. ඇවිදින කොටත් අනිත් කටයුතු කරන කොටත් උද්දට සිහිය අරගෙන ඒ කටයුතු කරන්න. ආස්වාස ප්‍රාස්වාසයේදීම සිහිය ගැනීම. එතකොට මේ විදිහට හිත දියුණු කරගන්න, සිහිය දියුණු කරගන්න උත්සාහ කරන්න. ඉතින් එහෙමනම් ඒ සමගම අද දවසේ අපි භාවනා වැඩසටහන මේ නිමාවටපත් කරනවා. කාට හරි මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මේ ප්‍රසිද්ධිය අහන්න බැරි නම් මේ පිළිස අතර ඔබට මේ ටෙලිෆෝන් නම්බරේ තියෙන නිසා පහසු වෙලා ඕන වෙලාවක කෝල් එකක් දෙලා යම් කිසි දෙයක් විඳ ගන්න ඕන නම්, දැනගන්න ඕන නම්, පිරිසුදු කර ගන්න ඕන නම් අපිට පහසු වෙලාවක කතා කරලා ඒක කරන්න පුළුවනි. ඉතින් එහෙමනම් ඒත් එක්කම අපි අද දවසේදී භාවනාවට ස්ටාර්ට් නිමා කරනවා. ලබන සතියේ සෙනසුරාදා පුරාතන දවසේ හරියට මේ වෙලාවටම 7:00ට සවස 7:00ට නැවතත් අපි භාවනාවට ස්ටාර්ට් ආරම්භ කිරීමේ ආරම්භන සහිතව. එහෙමනම් සෑම දිනාටම තෙරුවන් සරණයි.